සාරණාත ප්‍රශ්න දෙකක් නැත්නම් තුනක් තියෙනවා. මේ එකක් තමයි සාරණාස මේ අද ධර්ම ග්‍රන්ථ තියෙනවා සාරණාස මුදලට මේ ඒ කියන්නේ දැන් පොත් තථාගතයන් වහන්සේගේ ධර්මය මුද්‍රණය කළා මුදල් වලට විකිනෙන يعني විකුණනවා සහ ඒ කියන්නේ සාරණාස මේ ඒකට අපි අනුග්‍රහයක් කරනවා කරන්නේ කොහොමද ඒක විනය අනුව කොහොමද කැප වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් විග්‍රහ කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ඔව් ඔබතුමා අහන්නේ මේ ධර්ම ග්‍රන්ථ සඳහා දායකත්වය ලබා දෙන එක මොන වගේද කියලා නේද ඒක ඒක කොහොමද අපි වජිර මහත්මයා නේද ඔව් ස්වාමීන් වහන්සේ ඔව් මෙහෙමයි දැන් ධර්ම ප්‍රචාරය කියන්නේ අප්‍රමාණ පින් ඇති පින් තමයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ජින කියන්නේ බුදු පියාණන් වහන්සේට. ඇයි ජින කිව්වේ? මේ විශ්වයේ තියෙන එකම එක ජයග්‍රහණය. එකම එක ජයග්‍රහණිය කියන්නේ ජයග්‍රහණ දෙකක් නෑ. අනිත් ඒවා ඔක්කොම ජයග්‍රහණ නෙවෙයි ඒවා පරාජය. ඒ එකම ජයග්‍රහණිය තමයි සිත ජය ගැනීම. සිත ජය ගැනීමකදී සිතේ කෙලෙස් අවසන් කිරීම මේ මායයා තමයි හැමදාම ජය අරන් තියෙන අප බැලුවා අපි හිතුව අපි දිනුවේ කියලා. තාම මිනිහෙක්ගේ බෙල්ල කඩලා සම්මානයක් ගත්තා අපි හිතුවා අපි දිනුවානේ කියලා. තාම මිනිහෙක් පරද්දලා අපි දිනුවා සම්මාන ගත්තා සාහිත්‍ය ගත්තා අපි ත්‍යාගි ගත්තා අපි හිතුවා අපි දිනුවානේ කියලා. තාම මිනිහෙක් දුකටපත් කරලා විපතටපත් කරලා මරලා කපලා කොටලා මෝටාර් ගහලා වෙඩි තියලා උන්න දූලි කරලා මහපොළුවේ පරමාණු බෝම්බ ගහලා අපි හිතුවා දිනුවා කියලා. තමා වැනිම ලෙයින් මසින් සකස් වෙච්ච ලෝක සත්‍යව නසා වනසා අපි හිතුවා දිනුවා කියලා. නෑ පෙරදිලා. නමුත් අපි මේ අනන්ත සංසාරේ තුච්ච නිඳේ සිතට රැවටිලා හැමදාම දිනුවා කියලා හිතලා පෙරදිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. පරාජය විතරමයි උරුමුනේ මේ සංසාරේ මේ භයානක සංසාරේ. එකම එක විජයග්‍රහණයයි පවතින්නේ තමයි මේ තුච්ච නිඳ සිතට ජයගන්න නොදී මේ සිත දමනය කිරීම. මේ සිත කාමයේ හඹාගෙන යනකොට මේ තුච්ච නිඳ සිතත් එක්ක සටන් කරලා ඒ කාමයේ හඹාගෙන යන සිත උසල පොළවේ ගහලා හරි මේ සිත පරාජයටපත් කිරීම. අන්න එහෙම කරන්න පුළුවන් වුණොත් අන්න ඒක විජයග්‍රහණී වෙනවා. ඒ තමයි ජීන. ඒවත් ජයග්‍රහණී. එහෙනම් ඒ අසිරිමත් වූ තත්ත්වයටපත් වෙච්ච පළමු උතුමාණන් වහන්සේ වැනි අපගේ අසිරිමත් වූ ශාස්ත්‍රවරයාණන් වහන්සේ ඉන්පස්සේ උන්වහන්සේ පෙන්වා දෙන මේ මාර්ගය. ඒ මාර්ගය ගමන් කරන කෙනාටත් ඒ විජයග්‍රහණිය උරුම වෙනවා. ඒ තමයි සංසාරේ එකම විජයග්‍රහණිය. ඒ විජයග්‍රහණිය හැර වෙන විජයග්‍රහණයක් නැහැ. මිනිස්සු මේ හිස් සංසාරේ ජයග්‍රහණයක් කියලා හිතාගෙන පරාජයම හොයනවා. එහෙනම් මෙන්න මේ අතහාරිය ඔබ නුවණින් දකිමින් යමක් සිහි කරගන්න ඕන. මොකද්ද? මේ විජයග්‍රහණය කරා යන ගමනේදී අපට උපනිශ්‍රේ නිස්සේවන පින්කම් ඇද්ද? ඔව්. එබඳු පින්කම් අතර අග්‍ර පිනක් තියෙන තමයි උතුම් වූ ධර්ම දාන. ඒකයි කිව්වේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඒ කියන්නේ අනිකුත් දානයන් නිසා සංසාරේ යන්න උපනිශ්‍රයන් නිස්සයන් සැලසෙන බොහෝ විට. හැබැයි උතුම් වූ ධර්ම දානේ කාන්තේම නිබ්බාණෙහිවත් මේ නිවන උදෙසා දිට්ඨ නිබ්බාණ විශේෂයෙන් මේ ජීවිතේදීම උනත් කෙනෙක්ට නිවන් අවබෝධය ලැබලා සසර දුකෙන් අත මිදෙන්නට අවශ්‍ය කරන තරමේ අප්‍රමාණ පින ඒ මෙතෙක් කියලා විග්‍රහ කරන්න බැරි පින. ධර්ම දාණයෙන් රැස් වෙන පින මෙච්චරක් කියලා විග්‍රහ කරන්න බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක්තර අවස්ථාවක මහණ මේ භවග්‍රේසිත ඒ කියන්නේ මේ රූපාවචර තලවලටත් උඩින් තියෙන අරූපාවචර තලවල ඉඳලා මේ භවග්‍රේ එක්තරා අවස්ථාවක භවග්‍රේ හැටියට සුද්ධාවස බ්‍රහ්මලෝකත් පනවන නමුත් ඊටත් උඩින් අරූපාවචර තියෙනවා ඒව අරූපාවචර නිසාම ඒව රූපලෝක නොවන නිසා භවග්‍රේසිත තමයි ගන්නෙ. ඒ කියන්නේ මේ රූපාවචර තල සුද්ධාවස තල ඉඳලා තමයි පල්ලෙහාට ගන්නෙ භවග්‍රේ කියලා ඒ ස්ථානේ. එහෙනම් අන්නේ භවග්‍රේ ඉඳලා මේ පෘථුවිය දක්වා යම්කිසි අවකාශ කලාපයක් පවතිනවා. මේ අවකාශ කලාපේ කොච්චර ලොකු එකක්ද කියනවනම් ගව්වක් පළල ගව්වක් දිග ගව්වක් මහත ගව්වක් දිග පළල මහත ගලක් කළු ගලක් අර භවග්‍රේ සිට ඒ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්මතලයන් යකනිටාවේ සිට අතහැරියෝ
ඒ අකනිටාවේ ඉඳලා ඒ විශාල කළුගල පෘථුවියට වැටෙන්න මාස 4ක කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ඔබට දැන් හිතා ගන්න පුළුවන් ද එතකොට සුද්ධාවාසී ඉඳලා පෘථුවියට තියෙන දිග දුර. එහෙනම් මෙන්න මේ අවකාශ කලාපය තුල මේ විශාල අවකාශ කලාපය තුල භවාග්‍රයේ සිට පෘථුවිය දක්වා තියෙන මේ අවකාශ කලාපය තුල අර මාස 4ක් කළුගල වැටෙන්න යන අවකාශය තුල මේ විශ්වය වැඩවසන්නා වූ සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා අතුරු සිදුරු නැතුව සියල්ලෙන් සියල්ල ප්‍රණීත උතුම් වූ භෝජන ධාන්‍යය පිරිනවන්නේද ඒ දාණයටත් වඩා මහත්ඵලයි මහානිසංස එක අසරණ ලෝක සත්වයට සතර පද ගාථාවකින් ධර්මයේ දේශනා කිරීම ඒ ධර්මය අවබෝධ කර දීම කිය. මම හිතා ගන්න පුළුවන් ධර්ම දාණය දින ආනිසංස එහෙමයි ස්වාමී. බුදු පියාණන් වහන්සේ ධර්ම දානයේ තරම් වර්ණනා කරේ නැහැ කිසිවක්. ඇයි ඒ? අස මේ සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරලයි බුදු පියාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ ලෝකයට දේශනා කරන්නේ. අනන්ත අප්‍රමාණ කැපකිරීමක් කරලා දසපාරමිතා 30 ආකාරයකින් පුරලා. සමතිස් පාරමිතා වශයෙන් පුරලා තුන් ආකාරයකින් දසපාරමිතා තුන් ආකාරයකින් පුරලා සමතිස් පාරමිතා පුරලා 30 ආකාරයකින් සම්පූර්ණ කරලා අප්‍රමාණ අනන්ත දුක් විඳලා මහ පොළවේ මෙරි මෙරි සියක් කෝටියක් වාරයක් වැටි වැටි නැවත අප්‍රමාණ වීරියෙන් නැගිටලා අප වෙනුවෙන් අනන්ත දහ දුක්ක් විඳගෙන අප්‍රමාණ කැපකිරීම් දරලා සිද්ධ කරලා තමයි මේ උතුම් ධර්මය අවබෝධ කරන්නේ. මේ ලෝකේ පවතින සියලු මාර බලවේග සමනය කළා දමනය කළා තන්‍යම උන්වහන්සේ අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ උතුමන් වහන්සේගේ අවබෝධයටයි ශ්‍රී සද්ධර්මය කියන්නේ. එහෙනම් කල්පනා කරන්න ඒ ධර්මය ආරක්ෂා කිරීමේ ධර්මයේ පැතිරවීම කියන්නේ මෙපමණ පින් ඇති පින්කමක් කියලා කාට හරි පනවන්න පුළුවන්ද කියලා. එහි ආනිසංසය මෙච්චරක් කියලා කියන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න යමෙක් කුමන හෝ ආකාරයකින් ධර්ම දාණයට දායක වන්නේ නම් ඒකාන්තයෙන්ම ඔවුන්ට සැපය කියන වචනේ විතරමයි අහන්න ලැබෙන්නේ. දුක කියලා වචනයක් ඔවුන්ගේ ශබ්දකෝෂයෙන් දකින්නවත් ලැබෙන්නේ නැහැ. සද්දකෝසෙන් අතුරුදහන් වෙනව දුක කියන වචනේ. ඒ තරම් අප්‍රමාණ සැපයකටපත් වෙනවා උතුම් වූ ධර්ම දාණය නිසා. ඒ නිසා ඒ ධර්ම දාණය අප සා කල්ලෙම්ම කරුණාවන්ත හදවතින් නොමිලේමයි සිද්ධ කරන්න ඕනේ. උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ විකුණලා එක සත පහක් උපයන්න එපා. ඒ වගේ අසත්පුරුෂය ලෝකෙ ඉන්න පුළුවන් ඕන තරම්. අමා මතක තියාගන්න යමෙක් අමා මෑණියන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මූදලට අලෙවි කරනවා නම් ඒ අසත්පුරුෂයා කරන්නේ සාර අසංග කල්ප ලක්ෂය තිස්සේ අනන්ත අප්‍රමාණ දහ දුක් ඉඳලා ඒ අසිරිමත් වූ කැපකිරීමෙන් සම්බුද්ධත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේගේ ඒ අසිරිමත් වූ අමිල වූ අවබෝධයට මිලක් පානෝනේ. ඒ අසිරිමත් වූ ශාස්ත්‍රවරයන් වහන්සේගේ සාර අසංග කල්ප ලක්ෂයක වෙහෙස විකුණාගෙන කණේ. ඒ තරම් නීච වැඩක් නැහැ. තවත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විකුණන එක තමයි මේ ලෝකෙ තියෙන නීචම වැඩේ. ඒ නීච වැඩ කරන නීච මසප්පුරුෂ ඉන්න පුළුවන් මේ ලෝකෙ වොන් තරම්. භික්ෂුවක් වෙන්නත් පුළුවන්, භික්ෂුණියක් වෙන්නත් පුළුවන්, උපාසකෙක් වෙන්නත් පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. මොකෙක් වුණත් ඒ නීච අසප්පුරුෂේ තථාගතයන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණ කැපකිරීමයි ඒ මිල කරන්නේ අසප්පුරුෂයා. උන්වහන්සේගේ සමතිස් පාරමිතාවට අයියේ මිල පණවන්න යන්නේ සියලු ලෝසතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ අමා ධර්මයයි, ඒ අමිල වූ ධර්මයටයි මිල පණවන්නේ, ඒ අමූර්ත ධර්මයටයි මිල පණවන්නේ. එබ්බඳු තරං ඒ තරං නීච වැඩක් නැතවත් මේ විශ්වේ නීචම වැඩවලත් නීච වැඩි. ඒසක් කවදාවත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුදලට නම් අලෙවි කරන්න එපා. කරුණාවෙන්ම බෙදා හරින ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන්ම නොමිලේම බෙදා හරින කිසිම දවසක ඒ උතුම් ධර්මයට මිලක් අය කරන්න එපා. කිසිම දවසක දහම් පත්‍රිකා, දහම් පතපොත මුදලට අලෙවි කරන්න එපා. යම්කිසි ආකාරයකින් ඒක අපි හිතමුකෝ ඒක දිගින් දිගට පවත්වාගෙන යෑමට, දිගින් දිගට ධර්ම දානේ සිද්ධ කිරීමට අවශ්‍ය නම් ඒ යම්කිසි ආකාරයකින් මුද්‍රණ කටයුත්තට වැයවන්නා වූ යම්කිසි මුදලක් නැත්තම් ලාභයක් කිසිම ආකාරයකින් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ මුද්‍රණමය කර්තව්‍ය දිගින් දිගට කරගෙන යන්න ඕන නිසා ඒ අරමුණින් ඒකට යම්කිසි සුළු මිලක් පානවලා, ඒ කියන්නේ ඒකේ ද්‍රව්‍යමය වටිනාකම විතරක් අරගෙන ඒ ධර්ම දානේ සිද්ධ කරනවා හැරෙන්නට
එයින් රුපියලක් හරි සත්ත පහක් හරි උපයන්න උත්සාහ ගන්න එපා. කවුරුන් හෝ එමදු අසත්පුරුෂ වැඩක් කරනවා නම් ඔබ කිසිම ආකාරයකින් කටයුතුට දායක වෙන්න එපා. ඒ කාන්තෙන් වෙන වැඩි තමයි ප්‍රඥාව මොට වෙනවා. සල්ලි එකතු වෙයි account එකේ. හැබැයි ප්‍රඥාව බිඳුවටම බහිනවා. සංසාරේ සල්ලි වලින් මොනවද කරන්න පුළුවන්? සල්ලි වලින් කරන්න පුළුවන් ජරාවයි මරණයයි රැස් කරගන්න එක. ප්‍රඥාවෙන් කරන්න පුළුවන් ජරා මරණය අවසන් කරන එක. ඒ නිසා කිසිම දවසක ඒ උතුම් වූ ධර්මය සත පහකටවත් අලෙවි කරන්න එපා. එබඳු අසත්පුරුෂයෙක් ඉන්නවා නම් එබඳු අසත්පුරුෂයන්ට වචනකින්වත් උපකාර කරන්න එපා.